දෂණය වංචාව නාස්තති කක්‍රමිකතා සහ ආකාරක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකය දැන් අදලියන්නේ තුන්සය හතලිස්තුම් වැනි ටෙලිවැකය. මේ දිනවල මේ ටෙලිවකි ලිවීමේ අරමුණ ඔය මේ රට්ට බංකොලොත්වීමට හේතු සෙවීම. හේතු සැවීමක කියන්නේ අරමේ සාගරකාරි වසම්ගේ කමිතුුවට පොඩි සප්පකක් දීම. නැත්තම් ඉතිං ඔය කමිටුවල මේ අවසන් වාර්තාාවලහෙම මෙහෙමත් සඳහන් වෙන්ට පුළුවන්නන්නේ නේද. මේ රට බංකොලොත් කිරීමේ විශාලතමකාරය බහරය ඉටු කර ඇත්තේ මෙරට සමහර මාධ්‍ය නාලිකයි. ගෝල් ෆෙස් ආව මේ කොල්ලො කුරුට්ටොටියි. ? ඟට ජනාධිපති න්දරයේ තිබුණු කොඩියයි ආරමේ ජනාධපති මන්දරේ පිහිනුම්ටාගේ නෑමනේද ංගේ නෑමනි සයි සමනල වැැව පවා හිදුුන වගේ කත් නේද ඔය කමිටු වාර්තාාවලින් එලියටාවොත්හෙම පොච්චේ නේද එකයි මේ රට බංකොලොත්තිීමේ හේතු විධ විද්වතුන්ගේ මතත්තෙක්ක ගලපල අපිලියන් හිතුව. හොඳේ දැන් ඊලිවේමකද පළමු හේතුව හටියට මේ රට හදනක ගැන පුරවැසි යාට සේම පාලකයාටද ඒ කා බද්ධ අදහසක් තිබුණේ නෑ කියන නද. Tamaki wood. රටේ පාලනය තියෙන්නේ පුරවැසි අප සඳහාන නේද පුරවැසි අප සඳහා තමයි අපේ සතුට සඳහායි නේද. ඇත්තටම අපේ සතුට සඳහා තමයි මේ රාජ්‍යපාලනය තියෙන්ට ඕනි කියලා දන්නේ නැති ඒ පිළිබඳ දේශපාලන ශාක්ෂරතාවේ නැති මිනිස්සුන් ලෙස තමයි ඇත්තමකිවොත් පුරවැසියන් ලෙස තමයි අපි කටයුතු කරලා තියෙන්න්නේ එත්නේද අපි පත් කරන අයතිං ඒ උන්දලගේ සතුට වෙනුවන්නේ කටයුතු කරගන්න නේද. එක තමයික් ප්‍රධන හේතුව ක කියෙලා අප යේ පැදි. ි කලා හොඳේ දැන් ඒ නිසාඔේ දේශපාලන අධිකාරය කවදාවත් අපේ සතුට පුර වැසි සතුට වෙනුවෙන් නෙවෙයි. ඔය නය වැයකලේ හොඳේ ඒකනඔය මහාණය කන්දක් ඉතිරි වෙලා අසතුටින් ඉන් රට දාල යන පොරවැසියන්ගෙන් සමන්විත රටක් අදාපිට ඉතුර වෙලා තියන්නේෙ නේද අහලතියෙනවාද පවුල පිටින් රටදාළගේ දේශපාලනක්යෙ ගැනහෙමනේද. නෑනේද. නෑනේ හැබැයි හොයල බලන්ට ඔය දේශපාලනක් නගෙන් සීයට අනුවකගම සිට අනුවක් දහයක්විතර නැතියඉන්න සියයට අනුවකගේම වත්කම් තියන්නේෙ පිට රටවල. නිවාඩු ගත කරන්න අඩ්ඩුමගානේ ඩුබයිවල පාට්මන්ට එකක් හරි තියෙනවාොහොඳේ ඒකට පුර වැසි අයට නේද අර වතුකරයේ දෙමළ ජනතාවට ඒ ජනතාව මේරටට ගෙනල් අවුරුදු දෙසීයයි හොඳදේ අදත් ඒ ජනතාව ලංකාව ඉන්න අන්ත දුක්කිට දුප ත් දරිද්‍රතාවේ පතුළෙම ජීවත්වන ජනකොටසක්හොන්ඳේ ඒ ජනතාවත් මාරුවෙන් මාරුවට පත්කරන්නේ දෙමළ නායක ටිකින්න්න අන්නේ නේද ඒ උන්දලා පදින්නේ ලෝකී තියෙන සුපරිමවාහන. හරිද පුරවැසියාට පාලකයා පත්කිරීම පිළිබඳ ඇති අල්ප දැනුම තමයි. ොරවැසියාට පාලකයිෙන් පත්කර ගැනීම පිළිබඳ ඇති අල්ප දැන්ම තමයි. හරිද මේ අපේ බංකොල්ලොත් භාවේට මූලික වශයෙන්ම හේතුුණේ. ඒක අපි භාරගන්ට වනේ රිරද ඉළඟට ඇත්ම කිවොත් ඒ උඳදලගේ පපුහු කතාවලට රැවටෙනවා අපිහොඳේ. දැන් අපි බලමුවාද දෙවෙනි කාරණය. මේ පොරවැසිස් චන්දයෙන් මෙතෙක් පත්වුණු පාලකනේ කෙනනතිං අපි පත් කරලයව්පුො හොදේ. ඒ අය අතර නිර්මාණශීලි නීතිගරුක කරණා දෙකයි. නිර්මාණශීලි නීතිගරුක නායකින් හිටියීම නැත. ඒ එක තමයි රට ංකොලොත්වීමට බලපෑ දෙවෙනි කාරණේ. නිර්මාණශීලි විනියගරුක නීති ගරුක පාලකීන් අප පත්කරහැරේ නැත. හොඳද ඒකට සර්ලම උදාහරණයක් දෙන්නම් සිංගප්පුරේ ලීකවාන්යියූ සහ ජයාර්ජෑයවර්ධන. එක්දහ සමසේ හැටේ දර්ශකේදී ලීක්වාන්යූ අපේ රට දිහා බලල කියනවා සිංග්පූරුව කියෙන මඩගොහොරුව ලංකාව වගේ ලස්සන රටක් කරනවා කියලා. හොඳේ දැන් ඔන්නේ ඒක කරන්න ලීවානියු පටන් ගත්තා. හර්ද නීතිගරුක රටක් ඇතුළේ පටන්ගත්තේ. ඉන් දර්ශක එක හා මාර්කට පස්සේ එන අවුරදු පහළෝකට තර පස්සේ අපේ රටේ නායකය ජයාර්ජයවර්ධන කියෙනවා මම ලංකාව සිංගප්පුූරුවක් කොරනවා කියලා. හර්ද කෝමද වැඩි දැක්කද අපට ගිය කල නේද. ඒ කියන්නේ අප දිගින් දිකටම පත් කරගෙන තියෙන්නේ. නිර්මාණශීලී බව නැති අසාර්ථකනායකින්ව නෙමෙයිද. ඔවු! ඒවාගේ මයි ලීක්වාන්ියූ නීතියට යටත් රටක් නිර්මාණශීරීව සංවර්ධනය කරද්දිී ජ්‍යර්ජයවර්ධන මොකද කලේ ඇට අටක් දෙන්නම් කියලා. නීතියට උඩින් නින්න විදාාහයක ජනාධිපති කෙනෙක් හැදවා. නීතියට උඩින් ඉන්න විදාහයක ජනාධිපති කෙනෙක් හර්ද. අර ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමත් කිය ඒවා මම නීතියට උඩින් නෙවෙයි. මට නීතියට උඩින් ඉන්න බෑ නීතිය තමයි ජනාධිපතිටත් උඩින් ඉන්නේ කියේලා ඒකට කොහොද මෙහි ුන්දල නේද. මේ උන්දල නිකං නීතිය දෙකට තුන්නට හතරට නවන්නයි හදන්න නේද මෙ අදත් පිඳවන්නේ. එදා අපි නිහඩව ඒ ඒ කාධිපති චනාධිපති තනතුර අනුමතකිරීමේ සාපේ කියලා මතකතියා ගට හොඳේ දැන් හරි පැහැදිලි නේද. හතලිස් අටෙන් පස්සු අපට නිර්මාණශීලි නීතිගරුක පාලකිින්ල L'abonné net. ලැබුණ නෑනීමේ ඉතින් ඇත්තම කිවොත් පත්කරගත්තේ නැත. අරි අපි අහු උනේම හුද්දු දේශපාලන කතාාවට අ නැත්තං ඉතිං. හඳෙන් හරි හල් ගෙනත් දෙන්නම් කියපේකත් විශ්වාස කලලා අම්මපා චන්දය දුන්න මිනිස්සුහිටපු රටක්න මේකනේද. එදා ප්‍රශ්න කලානං හන්දේ කොහේද පොල හාල් කියලනේද කට්ට උත්තර නැතිවෙනවා ඒම ඇහුවෙන් නෑ. හොඳේ ඔය අදත් ඇහෙන්නේ ඒ ජාතිම සුරංගනා කතානේ මේ දැන් මේ දවස ලැහෙන ප්‍රදහන ප්‍රලාපය. ලොකුම බෙරපදකුම? දැන් රට ගොට? දැන් රට ගොඩ? දැන් රට ගොඩ කියනකොට අහන් වුවන ප්‍රධහන ප්‍රශ්නේමක් ද? කොහොමද ගොඩ ගත්ත කියනක නේද? කොට සැබෑ උත්තරයකු මහදන්නවාද තව තව නයගත්තා. තව තව නය ගනිමින් ඉන්නවා. තව තව නයවාරික ගෙවන්ට බෑ කියලා කල්ඉල්ලමින් ඉන්නවා. අත්තට අහුන ඒවා විකුණනවා. මිරිකාන්ට පුළුවන් හැමතැනින්ම මිරිකලා බදුගන්නවා. ජනතාවගේ මුදල් ඇති EPAEFකට ටිකටික වැඩේදමින් ඉන්නවා. මේටික කරලද මේ රට ගොඩගත්තා කියන්නේ? ඇ? මේ ටික කරලා මේ උන්දලා මැරිලයාවි. හරිද අන්තිමට මේ මහා නයකන්ද නගින්ට වෙන්නේ ඊළඟ පරම්පරාවට. ඒ විතරක් නම් මදෑ එදාට අපිට අපේ කියලා කිසිවක් ඉතුරුවෙලා තියෙන එකක් නෑ. හොදේ උතුරයි දකුණයි දෙකම අදානිලගේ යටත් ප්‍රදේශ හැටියට පවතින්ට පුළුවන් ඇ? දැන් දෙවනි කාරණය පැහැදිලීන නේද මොකද? අපට ප්‍රලාප බොරු බේගල් පතබාන දේශපාලලක්කින් මිසාක් නිර්මාණ ශීලය කැනෙ ක්‍රියේටව් නීතිගරුකපාලකින් ලැබුණේ නැත කියනක නේද. යිබලේ තියෙනවා මේ දාසීන් තිදනගේ උපමා කතාව එක මතක් කරලා යන්නම් තමන් ළඟ ඉන්න සේවකින් තිදෙනකුට රන්කාසි දීපු කතාව එකෝ බහල ඇති. ව්‍යාපාරයක අයිතිකරු රටයන්න තින්දු කරලා තමන් සතු ව්‍යාපාරයේ. සේවකින් තුන් දෙනෙකුට බාර දෙනවා තමන් සතු ව්‍යාපාරේත් සේවකින් තුන් දෙනෙකුට බාරදීලා රපයනවා ඒ ඒ සේවකයාගේ තත්ත්විය අනුව තමයි මේ ව්‍යාපාරිකයක් තම ධනිය බාරදීල යන්නේ හරිද එක් අයෙකුට දෙනවා රිදීකාසි දාහක්. අනිකට දෙනවා රිදීකාසි දෙදාහක් අනිකට දෙනවා රිදීකාසි පන්දාහක් හරිද දැන් රිදීකාසි පන්දාහලද තැනැත්තා දක්ෂ කෙනෙක් නිර්මාණශීලී නීතිගරුක කෙනෙක් යා ඒක දහ දහක්කරගත්තා. ලැබුණ केෙන අරය තරන් දක්ෂණෑ නමුත් යත් නිර්මාණශීලී විනියගරුකයි එයා මොකද කරන්නේ ඒක හාර දහක් කර ගත්තා දෙ දහ හාර දහක් අර දහක් දුන්න කෙන ඉන්න නේද එක මිලෝ රහක් නැති කම්මැලියෙක් කහොඳේ ඒකवाලලල පරිස්සම් කලා හාම්පුතා ආවා 15න්දහ ලැබුණු කෙන දහ දක්රෙන හාම්මුපුතාට හරි සතුටුයි බොහොම දක්ෂයක් කිවවා. දහ ලැබුණු කෙන හාර දහක් කරගෙන හාම්පුතාට ඒත් සතුටි, ඔ බොහොදැයි කියලා කිවවා දෙංර දහක් දුන්න केෙන ඒ දාහම දීලා අපහො කියේනවා මම මේක වලලල ඌම් පරිස්සම් කලා කියලා. හාම්පුතාකිවා මහා කම් ඇැලියෙක් ඔහේ මට එපා කියලා එලවල දැම්ම. හොඳේ දෙැ වැඩි කියන්නේ අපි එක්දා සමසි හතලිසටෙන් පසු මේ විදියට තමයි රට භාරදී ලතියන්නේ ඔයඒක පක්ෂවල සේවකන්ට හොඳේ ඒ සෙට්ටක ඇත්තටම මේ සම්පූර්ණයෙන්ම හාත් පසින්ම වෙනස්. හරිද පන්දහදුන්න උන්දත් දෙදහදුන්න උන්දත් දාහදුන්න උන්දත් තුන් දෙනාම එකට එකතු වෙලා අර අයිතිකාරයා මේදීපුටිකයි හදදයෙනී අයිතිකාරයා රටගෙහිල්ල එනකොට අයිතිකාරයාගේ ව්‍යාපාරය තිබුණ ටිකයි ඔක්කොම ඕ හොරා අරගෙන විකුණලා මේ උන්දලා රට්ට පැනලා හරිද අපිට වනේ ඕක. අපිට වුණේ රට වාර්ධීපු උන්දලා අපිට කලේ? ඔවන් ඔය ටික කියලා හොඳට එහෙනං මතකතියාගමු කියලා අද ටෙලිවැැකය අවසන් කරනවා.